එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සදික් ප්‍රේමදාස මහතාද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණියා. අනුරාධපුරයට ගිය අමාත්‍යවරයා පළමුවෙන් පැමිණියේ බිහින්තලේ රජ මහා විහාරස්ථානයටයි. එහිදී අමාත්‍යවරයා විහාරාධිපති පූජ්‍ය වලපා හැංගුණවැවේ ධම්මරතන හිමියන් බැහැදැක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා. පසුව විහාරස්ථාන පුදබිමේ අඩුපාඩු සොයා බැලූ සජිත් ප්‍රේමදාස මහතා බිහින්තලේ රජ මහා විහාරස්ථානයේ මහසෑ මළුව සකස් කිරීම, ආරක්ෂිත වැට ඉදිකිරීම, පඩිපෙළ සකස් කිරීම ඇතුළු සංවර්ධන වැඩසටහන් රැසක් ඉතා ඉක්මනින් ආරම්භ කරන ලෙස සිය නිලධාරීන්ට උපදෙස් ලබා අගමැතිතුමා මුදල් පාස් කරලා තිනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට. මම හිතන්නේ පොසොන් මහා පෙරහැර ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙවර කරන්න හැකියාවක් නැහැ. මොකද සතියකින් පොසොන් පෙරහැරක් කරන්න අමාරුයි. එම නිසා ඒ පොසොන් පෙරහැර අපි මිහිඳු මහරහතන් වහන්සේ පරිනිර්වාණ දවසට වප් මාසෙට ඒ පෙරහැර අපි පැවැත්වීම සඳහා අද දිනේදී සාකච්ඡා කරගත්තා. ඉතින් අද දවසේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ඇවිල්ලා කිව්වට පස්සේ එතුමා මේ කරුණුකාරාවන් සියල්ල අවබෝධ කරගත්තා. අඩුපාඩුකම් සියල්ලක්ම අපි අවබෝධ කරගත්තා. විශේෂයෙන්ම මේ මිහින්තලා පුදබිමේ ඓතිහාසික අභිමානය සාක්ෂාත් කරන්නට අපිට ගන්නට තිබෙන සියලුම පියවර අපි ගන්නට කටයුතු කරනවා පමණක් නෙමෙයි, මගේ අමාත්‍යංශයේ විශේෂ අවධානය මේ මොහොතේ සිට මේ උතුම් සංවර්ධන ක්‍රියාදාමයන් සියල්ලකටම යොමු කරලා අපි ඒ සියල්ලක්ම අංග සම්පූර්ණව අවසන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ ඉදිරිපත් කරපු සියලූම ඉල්ලීම් කිසිම සංශෝධනයකින් තොරව එසේ මෙසේ නොවේ දිනවකවානු සහිතව ඒ සත්කාරය අපි එලෙසම ඉෂ්ට කරනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.